සුපුරුදු ආදරෙන් පිළිගන්න ඔබේ ලබද YouTube පාසල සිලෝනි ස්කූල් වෙත. ඕන අදත් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා AliExpress එකකින් ගෙනාව බරු ටිකක් unboxing කරන වීඩියෝ එකක්. ඉතින් බලමුකෝ එහෙනම් මේ සැරේ අපි ගෙනවගෙන තියෙන්නේ මොනවාද කියලා. හොඳයි ඉතින් මම මේ මුලින්ම ඔයාලට පෙන්නන්නේ මෙන්ස් අන්ඩර්වෙයා. ඉතින් මේක මං හස්බන්ඩ් තමයි ඕඩර් කරේ. ඇත්තටම ඒකත් ගත්ත ගන්න ගොඩක් වටිනවා. මේකේ අන්ඩර්වෙයාස් හතරක් තිබුණා. ඉතින් හතරටම 800 ගාණක් වගේ තමා වුණේ. ඉතින් හස්බන්ඩ් නම් කිව්වේ ඇත්තටම කම්ෆර්ටබල් කියලා. ඉතින් මේ බොක්ස් එකේ තියෙන්නේ මොනවද කියලා බලන්නකෝ. මේකේ තිබුණේ බැම්බෝ ටූත් බ්‍රෂ්. ඒ කියන්නේ උණ බට වලින් හදපු දත් බුරුසුව. ඉතින් ඒක පරිසර හිතකාමි නිර්මාණයක් නේ නිසා ඉතින් ඇත්තටම වැදගත් මේක. මට මතක හැටියට මේකේ බ්‍රෂ් 20ක් වගේ තිබුණා. ඇත්තටම ඉතින් මේක ගොඩක් හොඳයි. නමුත් මේකේ බ්‍රෂ් වල කෙඳි නම් ගොඩක් හයියට තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් මෙලෙක් ගතියට තමයි තිබුණේ බොහෝ දුරට. ඉතින් මට කියන්න පුළුවන් මේක ළමයින්ට වගේ තමයි ගොඩක්ම හොඳ. ඒ වුණාට සින් පරිසර හිතකාමි නිර්මාණයක් නිසා ඇත්තටම අගය කළ යුතුයි. ඉතින් මේ ඔයාලා දකින්නේ පරිසර හිතකාමී නිර්මාණයක්. මේකට යාල නම දාලා තිබුණා ඉකෝ රේස කියලා. පරිසර හිතකාමී රේස එක. ඉතින් මේකත් මම හිතන්නේ මොකක් හරි වුඩ් එකකින් තමයි යාලා හදලා තිබුණේ. ඇත්තට මේකේ රේසර් තල 3ක් තියෙනවා. මට මතක හැටියට මේ බොක්ස් එකේ රේසර් 8ක් තිබුණා. ඇත්තටම ඉතින් ඒක නම් ගොඩක්ම හොඳ භාණ්ඩයක් කියලා මට හඳුනා දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම හොඳයි මේ රේසර් ටික නම්. ඉතින් මම දැන් ඔයාලා දකින්නේ මෙන්න මේ පොකට් ෆෑන් එක. ඇත්තට මේ ගොඩාක් කියුට්. පාට 3කින් වගේ ගන්න තිබුණා. 3 4කින්ම තිබුණා. ඉතින් මම මේක ලං ඕඩර් කරේ නිල් පාට එකක්. ඉතින් මේක ඇත්තටම හරිම කියුට් ආසා හිතෙනවා. ඉතින් මේක රීචාර්ජබල් නිසා ගොඩාක් වටිනවා. මොකද අපිට ඕනෑ තැනකට ගෙනියන්න පුළුවන්. මෙන්න මේ වගේ ස්ටෑන්ඩ් එකකුත් තියෙනවා. අපිට මේ වගේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ ස්ටෑන්ඩ් එක වෙනම තමයි ඉන්නේ. ඉතින් ඔයාලගේ කාර්යාලයේ මේසෙට තියලා ඔයාලට පහසුවෙන් මේක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ගෙදර ඉන්නකොට වුණත්, ඒ වගේම ගමනක් යද්දී බස් එක, කාර් එක වගේ වාහනයකදී වුණත් මේක පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් අතේ තියාගෙන වුණත්. ඉතින් ඇත්තට මේ ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා මට හඳුනා දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක තනි පුද්ගලයෙකුට තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඉතින් ඒක ඇත්තටම හරිම කියුට් සහ ඒ ගානට හරිම වටිනා නිර්මාණයක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා දකින්නේ පෙන් එකක්. මේක 64GB තමයි තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේකටත් 650ක් වගේ තමයි මට ගියේ. ඇත්තට මේ ගොඩක් හොඳයි. කිසිම මේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඩැමේජ් වෙලා තිබුණේ නැහැ. ඒ වගේම ඇත්තට මෙමරියත් ඒ කිව්ව ගානම මේකේ තිබුණා. ඉතින් ඒ වගේම තමයි මේක USB port එක වගේම තමයි ෆෝන් එකටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි එන්නේ. ඒ නිසා ඇත්තට මේක ගත්ත ගානට ගොඩක් වටිනවා කියලා මට කියන්න පුළුවනි. ඉතින් මේ මොකද්ද මේ බොක්ස් එකක් වගේ තියෙන්නේ. ඇත්තට මේකත් හරිම කියුට්. ඒ වගේම ගොඩක් වටිනවා. ගොඩක් ක්වොලිටිට තිබුණා. බලමුකෝ අපි මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේකේ තිබුණේ මෙන්න මේ වගේ නියකටර් සෙට් එක. ඉතින් නියකටර් දෙකක් තියෙනවා. කතුරක් තිබුණා. ඒ වගේම අපි නියපොතු වල හැඩට වැඩට ගන්න උපකරණ ටූල් 3ම තිබුණා. ඉතින් ඇත්තට මේකත් ගොඩක් හොඳයි. ක්වොලිටිට තිබුණා. අපිට තැන්වල දාලා හොයන්න ඕනේ නැහැනේ. එකටම මේ විදිහට එකම තැනකින් අපිට මේක රඳවලා තියන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවනි. ඉතින් මේකට දෙකක් වෙන එකක් සාමාන්‍ය මේකටර එක. අනිත් එක අපි නියපොතු උල් හැඩයට එහෙම කපන්න පුළුවන් වෙන විදිහට ඒක උල් shape එකට තමයි ඒකේ කටර එක තියෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් ඔන්න මම මෙන්න මේකත් ඔයාලට පෙන්වන්න කියලා බැලුවේ. මේ white board pencil එකක්, pen ටිකක්. ඉතින් ගොඩක් colors තිබුණා. නමුත් මේක නම් ඇත්තටම
ගොඩාක් මට ඔයාලට ඕකේ කියන්න බෑ මොකද සමහර කලර්ස් ලියුනේ නැහැ හරියට ඉන්කේ ගොඩාක් අඩුවෙන් තිබුණේ ඇත්තටම මේ වැඩ කරේ ලියවෙන්න නැති තරමටම තිබුණ මේකේ පාට මේවා තිබුණා ඉතින් කොහොම වුණත් මේ වල මම දැක්කා මේ හැන්දක් එන්නේ මේකට මේ හැන්ද යට එක එක අපි මල් වගේ මොනවා චිත්‍රයක් ඇඳලා ඒක වතුරකට වගේ දාපුවම ගැලවිලා යනවා පොඩි ළමයින්ද එහෙම මම හිතන්නේ මේක සෙල්ලමක් විදිහට කරනවා මම වීඩියෝස් එකක් තියෙනවා දැක්කා ඉතින් ඒකට තමයි මේ හැන්ද එන්නේ මං හිතන්නේ ඒ වුණාට ඉතින් අපි සාමාන්‍යයෙන් ලියන්න ගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවනි ඉතින් ඔන්න මේකත් ඔයාලා දැකලා ඇති කියලා මම හිතනවා ගෙස් කරන්න පුළුවන් ද දන්නේ නැති අය මේ මොකද තියෙන්නේ කියලා ඇත්තටම මෙතන තියෙන්නේ බෑග් එකක් ඉතින් මේක විශේෂත්වය තමයි මේක මෙන්න මේ විදිහට නමලා ඕනෙම තැනක පහසෙන් අරගෙන යන්න පුළුවන් ඒ වගේම තමයි මේක තියෙන අනිත් වාසිය තමයි මේක තිබ්බ විදිහම නැවතත් නමන්න පුළුවන් ඒ වගේම සාමාන්‍ය ලොකු ඉඩක් මේ බෑග් එකේ තියෙනවා ඇත්තට මේක වැදගත් මම මේ වීඩියෝ එක කරද්දී නම් මේක පාවිච්චි කරලා තිබ්බේ නැහැ නමුත් මම මේ වොයිස් එක දාද්දී මේ බෑග් මම පාවිච්චි කරලා තිබුණේ ඇත්තට මම පුංචි චාරිකාවක් යද්දී මේ බෑග් එකේ සෑහෙන බඩු ප්‍රමාණයක් දාගෙන ගියා ඉතින් ඇත්තටමත් ගත්ත ගානට මේ බෑග් එක ගොඩක් වටිනවා කියලා මට කියන්න පුළුවනි ඉතින් ඔන්න මේ ඔයාලා දකින්නේ වතුර බෝතලයක් ඇත්තට මේකට නම් 800 ගණක් වගේ තමා උනේ ඇත්තට මේකත් හොඳයි ප්ලාස්ටික් තමා තියෙන්නේ නමුත් ගොඩක්ම හයිය ප්ලාස්ටික් එකකින් තමයි මේක හදලා තියෙන්නේ ඉතින් මේකෙත් කලර්ස් තුනක් විතර තිබුණා කළුයි රෝසයි සුදුයි වගේ තමයි මට මතක ඉතින් ඔයාලා AliExpress app එකට ගියොත් කැමති පාටක් සෙලෙක්ට් කරලා ගන්න පුළුවනි ඉතින් මේ බලන්නක මේ මොකක්ද කියලා මේකට රුපියල් 650ක් වගේ තමා වුනේ මේක ඇත්තටම ඇවිත්ලා කුඩයක් දෙකම කියන්න පුළුවනි ඔයාලා දන්නවනේ පුංචි ළමයිව පුංචි කාලේ වහලා තියන්න පාවිච්චි කරන net එක වගේ කූඩ තියෙනවනේ අන්න ඒ වගේ මේකත් කූඩයක් නමුත් මේක පුංචි ළමයිව මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න තියෙන net එකක් නෙමෙයි මේක තියෙන්නේ ක්‍රුමීන්ගෙන් කෑම ආරක්ෂා කරන්න කෑම වහන කූඩයක් විදිහට තමයි. ඉතින් ඇත්තට මේකත් මේ වටිනා මොකද අපිට ඔන්නෑ නැති වෙලාවට මේක බාලා තියන්න පුළුවන්නේ. ඉතින් ඔන්න අද සිලියොන් ස්කෝල එක තුළ හැටි පොළ හැමෝටම ගොඩක් ස්තුතියි. අදත් වීඩියෝ එකකින් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගන්නත් කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් AliExpress එකකින් බඩු ගෙන්නවන වල හිතාගෙන ඉන්නවනම් ගෙන්වන කලින් මෙන්න මේ වගේ තියෙන වීඩියෝස් බලන්න ඔයාලට ඒ බඩු ගැන මොනවා හරි රිවිව් එකක් බලා ගන්න දැනගන්න පුළුවන් වේවි. ඉතින් අදත් අපිත් එක්ක තුලා හිටියට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඒ වගේම දිගටම අපිත් එක්ක තුලා ඉන්න කැමති නම් සිලෝනි ස්කෝල YouTube පාසල subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.